අපි බලාපොරොත්තු වෙනවා මේ රට පුරාම යම් යම් ජලපද්ධති ප්‍රතිසංස්කරණය වුණත් බේරේ වැවාවට ප්‍රතිසංස්කරණය වෙන්නේ නැහැ. ඒ නිසා බේරේ වැවාවට එක පැත්තකින් ගම් වතුර පාලනය පැත්තටත් අනිත් පැත්තෙන් ජලතලය සහ ජීව පද්ධති ආරක්ෂා කරන්න ඒ වගේම වැදගත්ම දේ මේ මගී ප්‍රවාහනය හා මහජනයාට මේ ඉන්ද්‍රිය ස්ථාන ඉඳන් ජාතික රෝහල දෙසට යන්න නව මාවතක් නියුක්ත කිරීමක් තමයි බලන්නේ. ඒ වගේම දැන් මේ වැව දෙපස තියෙන අනවසර ඉදිකිරීම. ඒකෙන් මේ වැව අපරිසිදුවීමක් එතකොට වැවට අපි ඒව ගැන බලනවා මේ පැටි දෙකකින් තියෙන පළවෙනි වටේදී මේ නිවාස 800ක් විතර තියෙන කියලා වාර්තා වෙලා තියෙනවා. ඒත් අපි අනාගතයේ නිවාස පහක් ලබා දෙන්නේ. ඒ වගේම බේරේ වැව සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා පිරිසිදු ජලාශය කඩේට ඉදිරි අවුරුදු 5 ඇතුළත පත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මුතුම දැන් එත අර එකපද්දී පාගමනක් නුවරින් ආරම්භ කරන මේක කොහොමද බලපාන්නේ කියන්නේ රජයට අල්පම සාමාන්‍යයෙන් පාගමන් වගේ දේවල් ඇති කරන්නේ මහමැතිවරණයක් පිටුවා ආණ්ඩුව පෙරලා දමන්න අවශ්‍ය කරන ජනතා ශක්තිය ඇති කරගන්න තමයි සාමාන්‍යයෙන් මේ රටේ වගේ උත්සාහ කරන්නේ. ඉතින් 2020 වෙනකන් කිසිම මැතිවරණයක් පාගමනයක් නෙවෙයි මුලටවත් නෙවෙයි දූෂිතයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වලක්වා ගැනීම සඳහා යම් කිසි ජන උද්ඝෝෂණයකින් පුළුවන්ද අධිකරණයට ඒ වගේම අධිකරණය පවත්වා ගන්න ආයතන වලට පොලිසියට සහ රාජ්‍යයන්ට බලපෑමක් කිරීම තමයි මේක තියෙන අරමුණ. ඉතින් ඒක ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. නමුත් අපරාධකරුවන්ට හා දූෂිතයන්ට යුත්තේ ඉටු වෙනකම් ජනතාවගේ අරගලයේ ජනවාරයට වෙන්න අරගලයේ ඉදිරියට.